කෙතක සඳවා තිබු නිදහනයක්. ඒ නිදහනය දේව රාජ්‍යයි. උන්වහන්සේ දේව රාජ්‍ය සමාන කරන කෙතක සඳවා තිබු නිදහනයකට මා ප්‍රමාදෙනි. එතකොට ඒ කියන්නේ මේ ලෝකයේ ගනුදෙනුවේදී අපිට උන්වහන්සේගේ රාජ්‍ය පියවි ඇසට පෙනෙන්නේ නැහැ. සාමාන්‍ය තලයෙන් ගෝචරය කරගන්න බෑ. වැටහෙන්නේ නැහැ මම ප්‍රමාදෙනි. දේව රාජ්‍ය කියලා කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන බල ප්‍රදේශය. රාජ්‍යක රජ කෙනෙක් ඉන්නවා. ඒ රජකේ අන පාල ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශයට සීමාවටයි අපි රාජ්‍යයක් කියලා කියන්නේ. එතකොට දේව රාජ්‍ය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන බල ප්‍රදේශයට. ତර මේ ලෝකේ ගනුදෙනුවේදී මේ ලෝකේ අපි ජීවත් වෙන ස්වභාවයේදී මේ දේව රාජ්‍ය හැංගිච්ච දෙයක්. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සිත මේ ලෝකේ හැම දෙයකින්ම හැංගිලා තියන්නේ. ඔබට පියවි ඇසට දකින්න පුළුවන් සාමාන්‍ය තලයේ ඔබට වැටෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි මා ප්‍රමාදයෙන්. ඒ කැමැත්ත වැටෙන්නට ඔබට ගැඹුරට යන්න වෙනවා. අදාසේදී උන්වහන්සේ පැහැදිලිව පෙන්වන මෝසස්ගේ ජීවිතය. මෝසස් කඳ මුදුනේ ස්වාමීන් වහන්සේත් එක්ක මුහුණට මුහුණලා කතා කරනවා. එතකොට ඒ කතා කරලා කඳු පාමුරට එන කඳෙන් බැහැලා එන මෝසස් මෝසස්ගේ මුහුණ මිනිස්සුන්ට බලන්න බැරි තරමටම බැබලෙන ප්‍රමාදෙනි. එතකොට මේක උන්වහන්සේත් එක්ක ඒ කඳු මුදුනේ උන්වහන්සේගේ කැමැත්තත් එක්ක අයිති වෙච්ච අත්දැකීමක්. ස්වාමීන් වහන්සේ අභිමුව අත්දැක්ක අයිති වෙච්ච අත්දැකීමක්. ඒකයි මුහුණ දිලිසෙන්නට ගන්නෙ. කොටිම කියනවා මොසෙස් ආවරණයකින් වසා ගන්නවා. වැස්මකින් වසා ගන්නවා. මිනිස්සුන්ට පේන නැති විදියට. ඒ කියන්නේ මෙච්චර කල් එහෙම දෙයක් දැක්කේ නැහැ. හැබැයි සෝමිනාසගේ අභිමුඛට ගිහිල්ලා එද්දී මේ කැල්ම මේ කාන්තිය මොසෙස්ගෙන් විහිදෙන්නේ. උන්වහන්සේගේ රාජ්‍ය හැංගිච්ච දෙයක්. ඒක කඳ මුදුනට ගිහිල්ලා අත්දැකලා අයිති කරගෙන පහළට බහින මොසෙස්ගේ ජීවිතය වගේ. සාමාන්‍ය තලයේදී තේරෙන්නේ නැහැ. එනිසා ඔබගේ ජීවිත ඒ ඇතුළාන්ත කන්ද නගින්න. ස්වාමීන් වහන්සේගේ අභිමුව ඉන්න. ඒ කැමැත්ත ඔබ හොයන්න. උන්වහන්සේ අද දවසේ දීපට ආරාධනා කරනවා. ඒක සංගවලා තියෙන ප්‍රමාන්තයනේ. හැංගිලා නෙමෙයි සංගවලා තියන්නේ. ඩෙලිබරේට්ලි. ඕන කමින්මයි එක හංගලා තියන්නේ. හැබැයි ඒ හංගලා තියන්නේ හම්බ වෙන්න පුළුවන් විදිහට. උන්වහන්සේව එදිනෙදා ජීවිතයේදී පුතුමයක් විදිහට ඔබට හම්බ වෙනවා. එකතේ වැඩ කරපු සේවකයාට හම්බ වුණා වගේම ප්‍රේමාන්තෙනි. එතකොට මේ හම්බ වෙච්ච ස්වාමින් වහන්සේව හම්බ වෙච්ච මේ අත්දැකීම මේ සේවකයා මොකද කරන්නේ? මේ සේවකයා වල දානවා, ආයිත් හංගනවා. මොසස්තුමා කඳු මුදුනෙන් බැහැලට බැහැලා මිනිස්සු අභිමුවට යද්දී මූණ ආයිත් වහ ගන්නවා. හැබැයි කුඩාරම ඇතුලේ උන්වහන්සේ අභිමුවට යද්දී මූණ අරිනවා. මේක ස්වාමින් වහන්සේ ඉදිරියේ විතරක් අනාවරණය වෙන අත්දැකීමක්. මිනිස්සුන්ට හායි කියලා හෝල්සේල් එකේ දිගන්න අත්දැකීමක් නෙමෙයි. ඒකයි හම්බ වෙන නිධානය ආයිත් හංගන්නේ. ඒ නිධානය හම්බ වෙච්ච මිනිස්සයා මහා ප්‍රීතියකින් හැරිලා යනවා. ତර මේ හම්බ වෙච්ච මිනිස් මොසස්ගේ මුහුණ ලොකු එලියකින් බබලෙන්න ගත්තා වගේ උන්වහන්සේව හමු වෙන ඔබගේ මගේ ජීවිත මහා ප්‍රීතියකින් දිලිසෙනවා. ඒ ප්‍රීතිය කාටවත් කාගින්වත් හංගන්න බෑ. ඒ ප්‍රීතිය හැමෝටම පේනවා. ඒ එළිය කාගින්වත් වහගන්න බැරි වුණා වගේ.
මබ්‍රමන්තනි ස්වාමීන් වහන්සේ හම්බ වෙන මිනිස්සයව මහා ප්‍රීතියකින් පිරෙනවා. හැබැයි ප්‍රීතියත් එක්කයි අර කෙතට වැඩට ආව විදියට නෙමෙයි මේ මිනිස්සයා යන්නේ. දුකින් අස්වැන් දුකින් කෙතේ වපුරපු අය සතුටින් අස්වැන් නෙලනවා වගේ. ප්‍රීතියකින් යන්නේ. ඒ අද්දකීම අයිති කරගෙන ප්‍රීතියකින් යනවා. යන්නේ සියල්ල විකුණන්නට. කැපකිරීමක් කරන්නට. හැබැයි කැපකිරීම මූණ එල්ලගෙන නෙමෙයි. මහා ප්‍රීතියකින් කරන කැපකිරීමක්. තමන් සන්තක සියල්ල විකුණා වචනේමයි කියන්නේ. සියල්ල විකුණනවා. කියන්නේ තමුන්ට කියලා කිසිම දෙයක් ඉතුරු කරගන්න නැති තැනක. මගේ කියලා කිසිම දෙයක් තියාගන්න නැති තැනක. අතාරින්න තරම් ප්‍රීතියක් ඇගේ ජීවිතයට ලැබෙනවායි ප්‍රමාන්තේනි. මෙයයි දේවරාජ්‍ය ස්වභාවය. මෙයයි අත්දැකීමේ ස්වභාවය. ඒ ප්‍රීතිය පිරුණයින් පස්සේ සියල්ල විකුණන. ඒ කියන්නේ එක පුංචි දෙයක් තියාගත්තා නම් එකේත මිලදී ගන්න බෑ යාට මදි. උන්වහන්සේගේ දේ ගන්න ඔබගේ සියල්ල උන්වහන්සේට දෙන්න වෙනවා. තමුන්ගේ කියලා කිසිම දෙයකින් පුංචි හරි දෙයක් තමුන්ට කියලා තියාගන්න තැන. ඒ අත්දැකීම ඔබට නෑ මම ප්‍රමාන්තේනි. මේකයි ස්වභාවය. අගනා මුතු සොයාගෙන ගිය මිනිස්සෙක්ට සමාන කරනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා දන්නවා මේ මුතුව වටිනවා කියලා. ඒතර තමුන් වෙලෙන්දෙක් තමුන්ගේ අතේ තියෙන මුතු ඔක්කොම අරගෙන ගිහිල්ලා. ඒ වටිනා මුතුව ගන්නවා. අද දවසේදී ගැඹුරින් මෙනෙහි කරන්න. ඔබට ඇත්තටම මේ කඳ මුදුනේ අත්දැකීම තියෙනවද? හැම දෙයකටම වඩා ස්වාමින් වහන්සේව අයිති කරගන්න. ඔබට බැන්න ගන්න බෑ නිදානය. ඒ මිනිස්සර නිදානයට ගෙවන්න තරම් සල්ලි හොයනවා තියා හිතන්නත් බෑ. ඒ තරම නිදාන වටිනවා. හැබැයි කෙත මිලදී ගන්න පුළුවන් සියල්ල අතහැරියොත් ඔබට මට ගන්න තියෙන්නේ කෙතයි. හරියට යාඥාවට දෙන වෙලාව වගේ. උන්වහන්සේත් එක්ක ඉන්න ගන්න තීරණය තමයි ඔබගේ මගේ කෙත. ඒ කෙත ඔබගේ එදිනදා ජීවිතේ එදිනදා වැඩ කටයුතු වලදී උන්වහන්සේත් එක්ක ඉන්න කැප කරන මේ වෙලාව ඒ වෙලාව ඔබට කැප කරන්න පුළුවන්. ඔබ ආස දෙයක් අතාරින ඔබට උපයන්න තියෙන වෙලාව ඔබ කැප කරලා ඒ කිත මිලදී ගත්තාම මයි ප්‍රමාන්තේනි ඒ නිධානය ඔබට හම්බ වෙනවා. හැබැයි ඒ කිත තුල විතරයි ඒ නිධානය තියෙන්නේ. ඒ කිත තුල නිධානය හම්බ වෙනවා වගේ දන්න කෙනා ඒ කෙතේ අත්දැකීම ඉන්න කෙනා යාඥාවේ අත්දැකීම ඉන්න කෙනා දන්නවා මෙතුළ නිධානය තියෙනවා කියලා. මම ප්‍රමාන්තේනි. ඒ කෙනා සියල්ල අතාරිනවා ඒ යාඥාවේ මොහොත ස්වාමීන් වහන්සේට දෙන්නට කෙත මිලදී ගන්නට. සමහර වෙලාවට මේ කෙතේ වටිනාකම දන්නේ නැති කෙනා විකුණනවා. ඒ මිනිස්යාට ඒ කෙතේ අයිතිය කාර්යය විකුණුවා. එයා දන්නේ නැහැ කෙත තිබුණට ඒක නිධානයක් තියෙනවා කියලා. ඔබගේ මගේ ස්වාමීන් වහන්සේගේ අත්දැකීම ගන්න තියෙන වෙලාවේ අගයක් ඔබට මට නැහැ. සමහරවිට අපි මේ වෙලාව අනිත් දේවල් වලට විකුණලා බාල්දු කරලා හෙට්ටු කරනවා. ඒ වෙලාව අපි කෙත අතාරිද්දි නිධානයත් අතහැරෙනවාමයි ප්‍රේමන්තනේ අපිට. බලන්න මේ මුතු හොයාගෙන ගිය මිනිස්සයා ඒ මුතු අයිත් ඒ වගනා මුතු කැටේ තිබිච්ච කෙනෙක් හිටියා. එයා ඒක විකුණනවා. එයා දන්නේ නැහැ ඒකේ අගය. මම ආදර ප්‍රේමවන්තෙනි. ඔබගේ මගේ ජීවිතේ සමහරලාට ඔබ මම උන්වහන්සේ සොයාගෙන යන කෙනා වෙනුවට ඔබ මම උන්වහන්සේ වතාරින කෙනා වෙනවා. උන්වහන්සේ විකුණන කෙනා. උන්වහන්සේ වෙන්දේසි කරන කෙනා වෙනවා. උන්වහන්සේව පාවා දෙන කෙනා වෙනවා. අපිට වටින්නේ අනිත් කෙනාට නොවටින දේ. අපි මේ ලෝකේ මහා සොච්චමකට කාලකන්ණි දෙයකට හැංගීමකට බැඳීමකට දුර්වල කමර ගුණාසෙව විකුණනවා. ඒකේ තාතාරිනවා. මේ ලෝකේ සුන්දර තැනකට අයිති කරගන්න අපි ස්වර්ගික සදාතනික සැපත අතාරින අපේ මන්තේනි. එනිසා දෙදනාස්ගේ පාමුණට යමු. මෝසස් කන්ද මුදලට ගියා වගේ ස්වාමීන් වහන්සේ හොයාගෙන මේ අගනා මුතු හොයාගෙන අපිත් යමු. සියල්ල අතහැරලා
නැසී අපි මොයෙමු ඒ ආදරේ අයිති කරගනිමු ඒ ආදරේ තුළ යැපෙන්නට තීරණයක් ගනිමු මයි ප්‍රේමාන්තේදී ආමෙන් ජෙසුපීටයි